සලාම් අලයිකුම්. ඔබ සැමට සාමය උදාවේවා. ඉස්ලාම් හැඳින්වීමක් පැනයට පිළිතුරු වැඩසටහන අප සංවිධානය පැවැත්වීමේ අරමුණ පිළිබඳව කෙටියෙන් සහෝදර රස්මි ඔබ සියලු දෙනාට පැහැදිලි කරා. එම වැඩසටහන එකි අරමුණෙන් දිවයින පුරා සාර්ථකව දැනට වසර 10කටත් අධික කාලයක් පුරාවට අප සංවිධානය විවිධ නම් යටතේ ක්‍රියාත්මක වුණු ඒ අවස්ථාවේ සිටම අපි පවත්වාගෙන යනවා. මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් අපි සියලු දෙනාම සහෘදත්වයෙන් සහජීවනයෙන් සමගියෙන් කටයුතු කිරීම, ඒ ජාතික සමගිය ශක්තිමත් කිරීම අපගේ ප්‍රධානතම අරමුණ වශයෙන් ඉලක්කය වශයෙන් තබමින් විවිධ ජාතීන් හමුවේ බහු ආගමික විශ්වාසයන් අදහන, බහු සංස්කෘතියන් අනුගමනය කරන ජනතාවක් හමුවේ සියලු දෙනාම සතුටින් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව අපි සකස් කරමින් සිටිනවා. ඒ අනුව මෙම වැඩසටහනේ සාර්ථකත්වය රටක් වශයෙන් අපි සියලු දෙනාටම වැදගත් කියන ඒ කාරණාවත් මතක් කර දෙමින් මෙම වැඩසටහන පැවැත්වීමට ප්‍රථම ඉස්ලාම් දහම පිළිබඳව කෙටි හැඳින්වීමක් ලබා දීමට මා අදහස් කරනවා. සාමාන්‍යයෙන් ඉස්ලාම් යන වචනය ඇසූ සැනින්ම අපි සියලු දෙනාටම ආගමක් වශයෙන්, ලබ්ධියක් වශයෙන් ඉස්ලාම් දහම ඇතැම් අවස්ථාවලදී මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන් හැදෙලි වලින් පිරුණු ආගමක්ද දහමක්ද කියන ඒ කාරණාවත් මතුවෙන්නට පුළුවන්. පාරම්පරිකව ගතානුගතිකව අපි සියලු දෙනාම මුස්ලිම්වරු වශයෙන් ජීවත් වුණත් වර්තමානයේ ජීවත් වන මුස්ලිම්වරු වශයෙන් අපට ඉස්ලාම් දහම පිළිබඳව යථානුරූපීව වැඩි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසී තිබෙනවා. ඒට හේතුව තමයි මුස්ලිම්වරු සර්වබලධාරී දෙවියන් වශයෙන් අදහන, විශ්වාස කරන, සර්ව පවිත්‍ර දෙවියන් වශයෙන් සලකන අල්ලාහු තාලාගේ ඍජු වචන වශයෙන්, ඔහුගේ පණිවිඩ වශයෙන් පහළ වී තිබෙන පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පරිවර්තනයක් සිංහල බසින්, දෙමළ බසින්, ඉංග්‍රීසි බසින් ලෝ පුරා දසත පැතිරෙමින් සියලු ජනතාවට අතටපත් වෙමින් තිබීම එයට ප්‍රධානතම හේතුවක්. ඒ නිසා පාරම්පරිකව අපි අනුගමනය කරන ඒ ඉස්ලාම් දහම මදක් පසකට තබා මූලාශ්‍රවලින් ඉස්ලාමයේ පදනම් මූලාශ්‍රවලින් මහජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද කියන කාරණාව වර්තමානයේ ජීවත් වන මුස්ලිම්වරුන් වශයෙන් අපට දැන ගැනීමට විවිධ අවස්ථා අපට උදා වී තිබෙනවා. ඒ අනුව ඉස්ලාම් පිළිබඳව මදක් විමසිලිමත්ව අපි අධ්‍යයනය කරන විට අපගේ පරම්පරාව මුස්ලිම් වන නිසා හෝ අපගේ දෙමාපියන් ඉස්ලාම් වන නිසා හෝ නොවේ, මදක් විචාරශීලීව කුර්ආනයේ දෙසට අපගේ net යොමු කර බලන විට ඉස්ලාම් දහමේ යම් යම් සුවිශේෂතාවන් අපට දැක ගන්නට හැකි වෙනවා. එයින් ප්‍රධානතම කාරණාවක් තමයි ඉස්ලාම් සෑම විටම ආගමක් වශයෙන් අපට උගන්වා දී තිබෙන සියලු කරුණවල මනුෂ්‍යත්වය, ප්‍රායෝගික බව, සරල බව, ජීවිතයේ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ප්‍රශස්ත අනුශාසනාවන් අපට ලබා දී තිබීම කිසිදු දෙවැනි මතයකට ඉඩක් නැතිව අපට පිළිගැනීමට අවශ්‍ය සියලු ඒ කාරණාවන් සුද්ධ වූ කුර්ආනය තුළ අපි දකිනවා. සාමාන්‍යයෙන් ආගමක් කියනකොට චින්තකයයි ආගම් දිහා බලන්නේ වපර ඇසින්,
චින්තනාත්මකව ආගමක් දෙස අධ්‍යයනය කරනකොට චින්තනයේ උගසට තබන දෙයක් තමයි ආගමක් වශයෙන් සාමාන්‍යයෙන් අද සලකනු ලබන්නේ. නමුත් ඒ ආගම් තුල දේව සංකල්පයක් ගැන සඳහන් වනවා නම් ඒ දෙවියන්ගේ නම තබාගෙන ඒ ආගමේ සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටිකත්වයන් ගොඩනැගී තිබීම සාමාන්‍යයෙන් අපි දකිනවා. ඉස්ලාම් වලත් දේව සංකල්පයක් පිළිබඳව කතා කරනවා. ඉස්ලාම් වලත් සර්ව බලධාරී දෙවියන් ගැන ප්‍රකාශ වනවා. එසේ ප්‍රකාශ වන විට ඉස්ලාම් තුලත් මේ ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටික මතවාදයන් මත ගොඩනැගුණු ආගමක් වශයෙන් ඉස්ලාම් පීඨා තිබෙනවාද නැත්නම් ඊටත් වඩා වෙනස් ස්වරූපයක් දරනවාද කියන කාරණාව අපට විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කරන්නට ශුද්ධ වූ කුර්ආනය තුළින් හැකියාව ලැබෙනවා. චින්තකයන් මවිතයට පත් කරන, ගවේෂකයන් අරුම පුදුම වන, සාමාන්‍ය ජනතාව අතර සාමාන්‍ය පුද්ගලයෙකුට පවා අනුගමනය කළ හැකි සරල ආගමක් වශයෙන් ඉස්ලාම් දහම අපි දකිනවා. සාමාන්‍යයෙන් දේව සංකල්ප අදහන ආගම්වල දෙවියන්ගේ නාමයෙන් ජනතාව තමන්ව වදහිංසා කරගන්නා සංස්කෘතියෙන් අපි දකිනවා. දෙවියන් වෙනුවෙන් අපව කැපකිරීම සඳහා සම්පූර්ණයෙන්ම මේ ලෞකික ජීවිතයෙන් අපව තුරන් කරගෙන තවුස් ජීවිතයක් ගත කළ යුතුයි කියලා ඇතැම් ආගම් මඟ පෙන්වනවා. එසේ තවුස් ජීවිතයක් ගත කරනකොට තමයි සර්ව බලධාරී දෙවියන්ගේ එසේ නැත්නම් අපි අදහන ඒ දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය අපට ලබාගත හැකි වේවි කියන ඒ මතය මත ආගම් බිහි වී තිබෙනවා. නමුත් අපි ඉස්ලාම් දෙස ඇස් යොමු කර බලන විට ඉස්ලාම් පවසන්නේ කුමක්ද? නබිනායකතුමාණන් පවසනවා අන් නිකාහු මින් සුන්නති, විවාහය යනු මාගේ මඟ පෙන්වීමක්. ෆමන් රගිබ අන් සුන්නති ෆලයිස මින්නි, විවාහය කියන මෙම මාගේ මඟ පෙන්වීම පිළිකුල් කරන කෙනෙක් මා සතු කෙනෙක් නොවේ කියලා ඉස්ලාම් දහම විවාහය අවධාරණය කරලා අනිවාර්ය කරලා ඉස්ලාම් දහම සැබෑ ලෙස අනුගමනය කරන පුද්ගලයෙක් නම් ඔහු විවාහ කළ යුතුයි කියලා ඉස්ලාම් මඟ පෙන්වනවා. ලෝකයේ පැවැත්මට ජනගහණය වර්ධනය කරගන්නට ජනයාව බෝ කිරීම සඳහා විවාහය කියන ඒ ක්‍රමය පිළිවෙත අවශ්‍යයි. ඒ පිළිවෙත අපි රකින අවස්ථාවේදී තමයි මේ ලෝකයේ මිනිස්යන්ගේ පැවැත්ම සදාකාලිකව අපට පවත්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එම නිසා ඉස්ලාම් ප්‍රායෝගිකව දෙවියන් වෙත ළඟාවීම සඳහා විවාහය එසේ නැත්නම් ස්ත්‍රී ස්පර්ශය ස්ත්‍රීන්ගේ තියෙන ඒ රසාස්වාදය ලබා ගැනීම බාධාවක් කියන ඒ කාරණාව සම්පූර්ණයෙන්ම බැහැර කරලා දෙවියන්ගේ ආශිර්වාදයේ තෘප්තිය ලබා ගැනීමට ඔබට විවාහ කළ හැකි නබිනායකතුමාණන් එක අවස්ථාවකදී පවසනවා එක් පුද්ගලයෙකු දුරාචාරයේ නොයෙදී තම නීත්‍යානුකූල භාර්යාව සමග සංවාසයේ යෙදීම කුසල් ලැබෙන පින්කමක් වශයෙන් ඉස්ලාම් දහම අර්ථ නිරූපණය කරනවා. මෙතනයි අපි අරුම පුදුම වන්නේ. මෙම පුවත නබිනායකතුමාණන් පවසා තිබෙන බව සහී මුස්ලිම් නැමැති ග්‍රන්ථයේ 1674 වෙනි අදීස් අංකය යටතේ වාර්තා වී තිබෙනවා. නබිනායකතුමාණන්ගේ නබි වදන් වාර්තා වී තිබෙන ග්‍රන්ථයක වාර්තා වී තිබෙනවා. සම්මත ලෙසින් සාක්ෂි පූර්වකව වාර්තා වී තිබෙනවා. දුරාචාරය කියන්නේ පාපයක් නම් තම නිත්‍යානුකූල භාර්යාව සමග සංවාසයේදීම කුසලක් කියලා ඉස්ලාම් දහම පවසනවා. මෙයයි අපි මවිතයට පත්වන අරුම පුදුම වන තැන. ඒ වගේම දෙවියන්ගේ නාමයෙන් අපි සිදු කරගන්නා පින් කටයුතු වලදී මිනිසයන්ට කිසිදු ආකාරයක වදහිංසනයක් සිදු නොවිය යුතුයි කියලා ඉස්ලාම් දහම පවසනවා. සර්ව බලධාරී දෙවියන්ව ඉස්ලාම් හඳුන්වා දී තිබෙන්නේ අල්ලාහුස් සමද්, සර්ව බලධාරී දෙවියන් අවශ්‍යතාවලින් තොර කෙනෙක්. ඒ දෙවියන්ට කිසිදු උවමනාවක් නැහැ. වඅන්තුමුල් ෆුකරාඋ ඉලල්ලා, මිනිස්සෙනි නුඹලා අල්ලා වෙත අවශ්‍යතාවන් තිබෙන අය. වල්ලාහුල් ගනියුල් කරහමීද්, නමුත් සර්ව බලධාරී දෙවියන් අවශ්‍යතාවලින් තොර කෙනෙක් ප්‍රශංසනීය කෙනෙක් යනුවෙන් සුද්ධ වූ කුර්ආනය පවසනවා. මිනිසාට තමයි අවශ්‍යතාව තිබෙන්නේ. අපව නිර්මාණය කළ දෙවියන්ට අවශ්‍යතාවක් නැහැ. එම නිසා ඒ දෙවියන් වෙනුවෙන් අපව කොටා ගැනීම, කපා ගැනීම, මිනිසාගේ ලේ වගුරුවා ගැනීම, මිනිසාව ඒ දෙවියන්ගේ නාමයෙන් කසපහරවල් මිනිසා තමන්ට තමන්ම ලබා දී ගැනීම, මිනිසාගේ ශරීරයේ අංග විකල කර ගැනීම, කිසිදු දෙයක් දෙවියන් වෙනුවෙන් ඔබ සිදු කළ යුතු නැහැ. දෙවියන් අවශ්‍යතාවෙන් තොර කෙනෙක්.
මුස්ලිම් ජනතාව උත්සව දෙකක් සමරනවා. එකක් නෝම්බි අවුරුදු උත්සවය, ඊදුල් ෆිතර් කියලා අපි අරාබි භාෂාවෙන් හඳුන්වනවා. දෙවැනි උත්සවය ඊදුල් හල්ලා කියන හජ්ජි අවුරුදු උත්සවය. ඒ හජ්ජි අවුරුදු උත්සව සමයේදී අපි සතුන් දෙවියන් වෙනුවෙන්, දෙවියන්ගේ තෘප්තිය වෙනුවෙන් සත්වයින් කපා හැරීමක් සිද්ධ කරනවා. එසේ සතෙකු කැපීමේදී සාමාන්‍යයෙන් ඉස්ලාමීය ඒ රාමුවෙන් පිටත සිටින ජනතාව ඒ දෙස බලන්නේ දෙවියන් වෙනුවෙන් බිලි පූජාවක්, බිලිපිදිල්ලක් සිදු වෙනවයි කියලා. නමුත් අපි එසේ කිසිවක් කරන්නේ නැහැ. අපි සතෙකු කපනවා නම් ඒ සතාගේ මාංශය අපි දෙවියන් වෙනුවෙන් පූජා කරන්නේ නැහැ. ඒ සතාගේ රුධිරය, ලය අපි දෙවියන් වෙනුවෙන් පූජා කරන්නේ නැහැ. අපි සතෙකු කපන්නේ එක් ඓතිහාසික කතාවක් පදනම් කරගෙන ලෝකවාසී ජනතාවට ඒ පූර්වාදර්ශයක් වීම සඳහා. ඒට පසුබිමක් ඉස්ලාම් දහම තුළ තිබෙනවා. ඒබ්‍රහම් කියන ඒ වක්තෘවරයාගේ දෙවියන් වෙනුවෙන් කරපු පරිත්‍යාගයේ සිහිපත් කිරීමේ අරමුණෙන් ක්‍රිස්තියානි ජනතාවත් ඒබ්‍රහම් තුමාව පිළිගන්නවා, යුදෙව් ජනතාවත් පිළිගන්නවා, මුස්ලිම් ජනතාවත් පිළිගන්නවා. ඒ වක්තෘවරයාගේ පරිත්‍යාගයේ සිහිපත් කිරීම සඳහා සර්ව බලධාරී දෙවියන් වෙනුවෙන් සිහිනෙන් දුටු එක් සිහිනයක් වෙනුවෙන් තමන් විසින් තමන්ගේ මහලු වියේදී වදපු දරුවාවම ඝාතනය කිරීමට බිලිදීම සඳහා ඒබ්‍රහම් තුමා ඉදිරිපත් වුණා. ඒ පරිත්‍යාගයේ සනිටුහන් කරන්නට, සිහි කරන්නට අපි කුර්බාන් කියන නාමයෙන් සත්වයින් කැපීමක් සිද්ධ කරනවා. නමුත් එතනදී අපි බිලි පිදිල්ලක් කරන්නේ නැහැ, බිලි පූජාවක් කරන්නේ නැහැ. සර්ව බලධාරි දෙවියන් ඒ පිළිබඳව පවසනකොට ලයි යනාලුල්ලාහු ලුහූමුහා වලා දිමාඋහා, නුඹලා සත්වයින් ඝාතනය කිරීමේදී ඒ සත්වයාගේ මාංශ හෝ ලේ හෝ දෙවියන් වෙත සේඳුවන්නේ නැත. වලාකී යනාලු තකුවා මින්කුම්, දෙවියන් වෙතට ළඟාවන්නේ නුඹලාගේ සිතෙන් පිටවන ඒ දේව බියබැතිය. ඒබ්‍රහම් තුමා දේව අනට කීකරු වෙලා තමන්ගේ ජාතක පුත්‍රයාණන්, ඒබ්‍රහම් තුමාගේ ජාතක පුත්‍රයාණන්ව දෙවියන් වෙනුවෙන් කැපීම සඳහා ඉදිරිපත් වීම, කපන්නට දෙවියන් අවසර දුන්නේ නැහැ, ඒ වෙනුවෙන් සත්වයකු බිලි පූජා දෙන්නට කියලා දෙවියන් අණ කළා. නමුත් දෙවියන් පැවසුවේ ඒ පරිත්‍යාගයේ ඒබ්‍රහම් තුමාට සිද්ධ කරන්නට ඉදිරිපත් වන්නට පුළුවන් නම් ඒ බියබැතිය සියලුම මානව සංහතිය තුළ දේවානට කීකරු වීමේ ඒ ගුණය වර්ධනය විය යුතුයි. එම නිසා සතෙකු කපා ඔබ පූජා කරන්න, ඒ සත්වයා දෙවියන්ට ඔබ පූජා කරන්නේ නැහැ. ඒ සත්වයාගේ ලේ හෝ මාංශය දෙවියන් වෙතට ළඟාවන්නේ නැහැ. දෙවියන් වෙතට ළඟාවන්නේ දේව බියබැතිය. එසේනම් මේ සත්වයාගේ මාංශවලට මොකද්ද කරන්නේ? බිලි පූජාවක් නොවේ නම් ඒ සතාගේ මාංශ අපි මොකද්ද කරන්නේ? දුගී දුප්පත් ජනතාවට ඒ බෙදා හරින්න, ආහාර වෙනුවෙන් පෙළෙන මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන ජනතාව සිටිනවා නම් ඒ ජනතාවට ඒ මාංශ ලබා දෙන්න. මෙයයි ඉස්ලාම් දහමේ නීතිය. ඉස්ලාම් වල අනිවාර්ය යුතුකමක් තිබෙනවා, සකාත් කියන යුතුකම. සකාත් කියලා කියන්නේ මුස්ලිම් ජනතාව ඉස්ලාමීය රාජ්‍යයක් තුළ හෝ රාජ්‍යයක් නොපීටන අවස්ථාවකදී, ඉස්ලාමීය රාජ්‍යයට හෝ රාජ්‍යයක් නොපීටන අවස්ථාවලදී ඒ ජනතාවට මඟ පෙන්වන නායකයන් වෙත ගෙවිය යුතු බදු මුදලක්. ඒ බදු මුදල රජය අය කරගන්නා බදු මුදලට සමාන බදු මුදලක් නොවේ. ඒ ආධ්‍යාත්මික වශයෙන් තම ධන දේපල පිරිසිදු කර ගැනීම සඳහා මුස්ලිම් ජනතාව ලබා දිය යුතු එක් කොටසක්, ධනයෙන් කොටසක් වියදම් කළ යුතුයි. දෙවියන් මෙම නීතිය පහළ කරලා දෙවියන් වෙනුවෙන් ඒ සකාත් නැමැති බදු අරමුදල, වත් පොහොසත්කම් තිබෙන ඒ බදු ගෙවන්නට හැකියාවක් තිබෙන අය ඒවා ගෙවිය යුතුයි කියලා දෙවියන් අණ කරනවා. නමුත් ඒ අණ සිද්ධ කරේ දෙවියන් වෙනුවෙන් ගෙවන්න කියලා දෙවියන්ගේ පින් කැටයට දාන්න නෙමෙයි. ඉස්ලාම් වෙනස් වෙන්නේ අන්න ඔතනේ, ප්‍රායෝගික වන්නේ අන්න ඔතනේ. බදු මුදලක් ඔබ ගෙවනවා නම් ඒ බදු මුදල යා යුත්තේ කණ්ඩායම් හටකට ශුද්ධ වූ කුර්ආනයේ 9 වන පරිච්ඡේදයේ 8 වන වැකියේ එම කණ්ඩායම් 8 කුමක්ද කියන එක දෙවියන් පැහැදිලි කරනවා. ලිල් ෆුකරා, පරම දුගීන් සිටිනවා නම් පොහොසත් අය නුඹලාගේ ධනයෙන් 2/10 ඒ දුගී දුප්පතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම වියදම් කළ යුතුයි. මම කෝටිපතියෙක් නම්, මට වත්කම් තිබෙනවා නම් මගේ රුපියල් කෝටියේ මුදලකින් 1,02,000 මට අයිති මුදලක් නොවේ. ඒ 1,02,000 අයිති විය යුත්තේ පරම දුගී දුප්පත් ජනයාට, වල් මසාකීන. ඒ වගේම සාමාන්‍ය වශයෙන් එදිනෙදා ජීවිතයේ දිවි ගෙවාගත හැකි ආදායමක් ලබන සාමාන්‍ය මට්ටමේ පුද්ගලයන් සිටිනවා නම් ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න. වල් ආමිලීන අලෛහා,
එම සකාත් අරමුදල රැස් කරන නිලධාරීන් රජයේ නිලධාරීන් සිටිනවා නම් ඔවුන්ගේ වියත් පැහැදමට 2%ක් ලබා දෙන්න. ඒ වගේම ගෙවල් නොමැතිව తాවකාලික නිවෙස්වල පදිංචි වී සිටින පුද්ගලයන් සිටිනවා නම් අයිකුණ්ඩකයන් වශයෙන් යම් පිරිසක් ජීවත් වෙනවා නම් ඔවුන්ට ලබා දෙන්න. දුගී දුප්පත් කිසිදු වත්කමක් නැති ගෙවල් නැති පහසුකම් නැති එවැනි කණ්ඩායම් හටකට එම සකාත් අරමුදල ලබා දෙන්න කියලා ඉස්ලාම් දාම පවසනවා. මෙතනයි අපි මනුස්සත්වයේ බලන්න. ඒ තුලත් ඒ කණ්ඩායම් අටෙන් එක කණ්ඩායමක් වල් මුල්ලාෆතිල් කුලුබ් ඉස්ලාම් දහම වෙනුවෙන් තමන්ගේ සිත ආකර්ෂණය වුණු පුද්ගලයන්. ඉස්ලාම් දහම පිළිබඳව යහපත් අදහසක් දරන මුස්ලිම් නොවන සහෝදරවරු සිටි. එසේ සිටින සහෝදරවරුන්ට ඔබගේ සකාත් මුදලෙන් කොටසක් වියදම් කරන්න. මුස්ලිම් නොවන ජනතාවට දෙවියන් වෙනුවෙන් කැප කළ යුතු එම ධනයෙන් කොටසක් වියදම් කරන්න කියලා ඉස්ලාම් දහම මනුස්සත්වයේ පදනම් කරගන්න. මේවා ඉස්ලාම් දහම තුල තිබෙන ප්‍රායෝගික අර්ථවත් කොටස්. මේවා බලලා තමයි අපි සතුටටපත් උනේ. අපි සාමාන්‍ය ගතානුගතික ජීවිතයක් අනුගමනය කරන මට්ටමකදී සුද්ධ වූ කුර්ආනය අධ්‍යයනය කරනකොට, සුද්ධ වූ නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම අධ්‍යයනය කරනකොට, මෙවන් ප්‍රායෝගික අර්ථවත් මඟ පෙන්වීම අපට ඉස්ලාම් දහම තුලින් අපට ලැබෙනවයි කියලා. ඉසේ තෙල් ගහ ගැනීම හෝ මහපාරේ වැදවැටි පෙරලීම හෝ දෙවියන් වෙනුවෙන් සීත කාලවලදී පාවහන් නොමැතිව ගමන් කිරීම හෝ ගිනි පෑගීම හෝ නැත්නම් ඒ පූජකවරු හෝ වෙනත් පුද්ගලයන් තමන්ගේ ඇඟ මත ඇවිදීමට සැලැස්වීම හෝ සීත කාලවලදී සදරුණු සීතල ජලයෙන් ස්නානය කරලා ඒ සීතල ගතියෙන් වෙවුල වෙවුල ප්‍රතිමාවන් හෝ දේවස්ථාන ප්‍රදක්ෂිණා කිරීම හෝ වැනි කිසිදු පිළිවෙතක් ඉස්ලාම් දහම තුල නැහැ. ඒ සියල්ලක්ම නබිනායකතුමාණන් බැහැර කරනවා. ඉස්ලාම් නොවේ කියනවා. නමුත් ඔබට දෙවියන් වෙත ළඟා විය හැකියි කියලා ඉස්ලාම් ප්‍රායෝගික දහමක් අපට උගන්වා දී තිබෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හජ් කාර්යය අපි සිදු කරන්නට යනවා. ඒ හජ් කාර්යය අපි සිදු කරන්නට යන අවස්ථාවේදී එයත් ඒ ගමන සඳහා ශක්තිය තිබෙන මුදලෙන් හා ශරීර සෞඛ්‍යයෙන් ශක්තිය තිබෙන අයට තමයි ඒ හජ් යුතුකම අනිවාර්ය වෙලා තිබෙන්නේ. එසේ යන විට සමහරු ඒ කාලවලදී නබිනායකතුමාගේ කාලයේදී තමන්ට ශක්තිය තිබිලත් ශරීර සෞඛ්‍ය තත්ත්වයේ තිබිලත් වාහනවලින් යෑමට අවශ්‍ය ශක්තිය තිබිලත් පාදයෙන් ඇවිද යෑමට හජ් සඳහා භාරයන් තබා තිබුණා. ඒ නබිනායකතුමාණන් වළක්වලා යම් කිසි කෙනෙන් හජ් වන්දනාමාන කටයුතු සිදු කරන්නට යනවා නම් මක්කමට යනවා නම් ඇවිද ගමන් කර එසේ කරදරයටපත් නොවිය යුතුයි. එසේ භාරයන් තැබීම වැළැක්වා බුහාරි නැමැති අදීස් ග්‍රන්ථයේ නබිනායකතුමාණන්ගේ නබි වදන් සඳහන් වන ග්‍රන්ථයේ 1865 වන අංක යටතේ වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඇතැම් පුද්ගලයන් කිව්වා අපට දෙවියන් වෙත සමීපස්තතාවය ලබා ගැනීම සඳහා අපි විවාහ ජීවිතයෙන් ඉවත් වීමට කර අඹා ගැනීමට යනවායි කියලා කිව්වා. ඒ ක්‍රමයක් තිබුණා. පුරුෂයන්ගේ පුරුෂ ශක්තිය නැති කර ගැනීමේ ක්‍රමයක් ඒ කාලේ තිබුණා. සාමාන්‍යයෙන් සත්වයන්ට වර්තමානයේ ඒ ක්‍රමය සිදු කරනවා. කර අඹා ගැනීම කියන්නේ පොඩ්ඩක් විස්තර බලන්න මොකද්ද කියලා මට වඩාත් පැහැදිලි කරලා කියන්න බෑ විස්තර දීර්ඝව. ඒ කර අඹා ගැනීම සඳහා අපට අවස්ථාව අවසරය ලබා දෙන්න කියලා නබිනායකතුමාණන්ගේ ඇතැම් ශ්‍රාවකයෝ මිත්‍රවරු ඇවිල්ලා ඉල්ලීම් කරා. එසේ ඉල්ලීම් කරනකොට නබිනායකතුමාණන් නුඹේ ඒ පුරුෂ ශක්තිය නැති කරගෙන කාන්තාවන්ගෙන් ඉවත් වෙලා ජීවත් වෙමින් දෙවියන්ගේ සමීපතාවය ලබා ගන්නවයි කියන එක පරීක්ෂණයක් නෙමෙයි. හේ පරීක්ෂණයක් නෙමෙයි. සොරකම් කරන්නට සියලු වාතාවරණයන් තිබියදීත් දේව බියබැතිය උදෙසා නුඹ සොරකම් නොකර සිටිය යුතුයි. එයයි පරීක්ෂණය. කාන්තාවන් කෙරෙහි ઈચ્છාව නැති කරගෙන දුරාචාරයෙන් මා වැළකී සිටනවායි කියන එක එය නුඹගේ ස්වයං ආධ්‍යාත්මික ජයග්‍රහණයක් නොවේ. එම නිසා කර අඹා ගැනීම තහනම් කියලා නබිනායකතුමාණන් තහනම් කළා. බුහාරි නැමැති අදීස් ග්‍රන්ථයේ 5074 වන අංක යටතේ වාර්තා වී තිබෙනවා. ඒ වගේම තිදෙනෙක් එක් තීන්දුවකට පෙළඹුණා නබිනායකතුමාණන්ගේ කාලේ. එක් පුද්ගලයෙකු පැවසුවා මා කිසි විටක විවාහ වන්නේ නැහැ. තවත් පුද්ගලයෙකු පැවසුවා මා රාත්‍රී කාලයේදී කිසිදු අවස්ථාවකදී නිදියන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම දෙවියන් වෙනුවෙන් යාඥා පවත්වන්නට යනවායි කියලා. තවත් පුද්ගලයෙකු පැවසුවා මම දිවා කාලයේදී ආහාර අනුභව කරන්නේ නැහැ, මම දවස් 365 දවසේම දහවල් කාලයේ මම උපවාසය රකින්නට යනවායි කියලා බාරයක් ලැබුවා, තීරණයක් ගත්තා. මෙය ඇසූ සැනින්ම නබිනායකතුමාණන් ඒ තමන්ගේ ශ්‍රාවකයන් තිදෙනාට පාරාට්ටු නොකර
ඔහුන්ව ප්‍රශංසා නොකර වහාම තරවටු කළා. මේ මගේ ක්‍රමයක් නොවේ, මෙසේ ඔබ නොකළ යුතුයි කියලා තහනම් කරපු සිද්ධිය බුහානි නැමැති අදීස් ග්‍රන්ථයේ 5063 වන අංකය යටතේ වාර්තා වී තිබෙනවා. මේ ආකාරයෙන් සමාජයේ තිබෙන විවිධ මිත්‍යා දෘෂ්ටිකතාවයන් ඇතිවන තැන් සියල්ලක්ම ඉස්ලාම් දහම ඉවත් කරනවා. එක අවස්ථාවකදී සාමාන්‍ය අපි දකින දෙයක් තමයි කුල වශයෙන් අපි මිනිස්සු බෙදී වෙන් වී සිටිනවා. පක්ෂ දේශපාලන පක්ෂ වශයෙන් අපි අද වර්තමානයේ වෙන් වී සිටිනවා. අපේ උත්තරීතර පාර්ලිමේන්තුව ගැන බැලුවහනම් ඒ පිළිබඳව තේරෙයි. අපේ බෙදීම වෙන්වීම කතරම් දරුණුයිද කියලා. කතානායකතුමාට ඉඳගන්න පුටු නැ, උස්සන්න සෙන්කෝලයකුත් නැ, ඡන්දයක් තියලා තීරණයක් ගන්නට හැකියා. එතරම් දේශපාලන වශයෙන් අපි බෙදිලා වෙන් වෙලා තිබෙන්නේ. මේ තරම් දුරට අපේ බෙදී වෙන්වීම අති තීව්‍ර වී තිබෙන තත්වයක් තිබෙනවා. සාමාන්‍යයෙන් කුලය කියන දේ, මගේ කුලය උසස්, මගේ කුලය පහත් කියලා සමහර කුල ભેද ඒ ක්‍රමත් තිබෙනවා. විවිධ සමාජ ක්‍රම තුල තිබෙනවා. අප ලංකාව තුලත් තිබෙනවා. එය අතිශයින්ම බරපතල ප්‍රශ්නයක් වශයෙන් වර්තමානයේ ඉස නොහෙසුවත් ඒ ප්‍රදේශවල කුල ભેදය කියන දේ තවමත් අප ලංකාව තුලත් තිබෙනවා. කුලයන් පරම්පරාවන් එක් එක් ඒ ගම්මාන වැසියන් තම තමන්ගේ ඒ උසස් පහත් භාවය ආරක්ෂා කරගෙන වර්තමානයේ ජීවත් වෙනවා. ඉස්ලාම් මේ සියල්ලක්ම එකවරම හෙලා දැක්කා. කුලයෙන් හෝ උපතෙන් එක් පුද්ගලයෙකුට උසස් විය නොහැකි, පහත් විය නොහැකි. එක් පුද්ගලයෙකු උසස් වන්නටත් පහත් වන්නටත් එකම පදනම ඒ පුද්ගලයා සතුව තිබෙන සදාචාර සම්පන්න ගතිගුණ විතරයි. එක් පුද්ගලයෙකුගේ සදාචාර සම්පන්න ගතිගුණ තිබෙනවා නම්, හොඳ ගතිගුණ තිබෙනවා නම් ඔහු උසස් පුද්ගලයෙක්. එසේ නැත්නම් ඔහු පහත් පුද්ගලයෙක්. මෙයයි උසස් පහත්කම තීරණය කරන නිර්ණායකයේ මිස කුලෙන් හෝ උපතෙන් එක් පුද්ගලයෙකු උසස් පහත් වන්නේ නැහැ කියලා නබිනායකතුමාණන්ගේ ඒ වක්තෘත්වය අරහා සර්වබලධාරී දෙවියන් මේ ලෝකයට පණිවිඩයක් ලබා දුන්නා. යා අයුවන් නාස් මනුෂ්‍යේනි ඉන්නා හලකනාකුම් මින් දකරින් ව උන්සා. අපි නුඹ සියලු දෙනාවම නිර්මාණය කර තිබෙන්නේ එකම එක් ආත්මයකින්, එක් පිරිමියෙකුගෙන් හා එක් ස්ත්‍රියෙකුගෙන්. වජඅල්නාකුම් සුඌබන් ව කබායිලන් ලිතආරෆු. නුඹලාව ගෝත්‍ර වශයෙන්, කුල වශයෙන්, කණ්ඩායම් වශයෙන් බෙදා වෙන් කර තිබෙන්නේ එකිනෙකා හඳුනා ගැනීම පිණිස මිසක් උසස් පහත් ભેද ප්‍රශංසා කර ගැනීම සඳහා නොවේ. ඉන්න අක්‍රමකුම් ඉන්දල්ලාහි අත්තුකාකුම්. නුඹලා අතුරින් ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන්නේ දෙවියන්ට බියබැතිමත් වී සදාචාර සම්පන්නව ජීවත් වන පුද්ගලයා පමණයි. ඉස්ලාම් ඉතාමත් පහසු කරලා උසස් පහත් කියන ભેදේ නැති කරදාන. බ්‍රාහ්මණිකයෝ, වෛෂ්ණවිකයෝ, වෙනත් කුලහීනයෝ කියලා නුඹලා කුල වශයෙන් බෙදෙන්නට එපා. මනුෂ්‍යයන් වතෙන් සියලු දෙනාම එක සමානයි කියන ඒ සමානාත්මතාව ඉස්ලාම් ආරක්ෂා කරා. මේ අපි අර්ථවත් ඉස්ලාම් දහමේ පණිවිඩයක් වශයෙන් අපි බලනවා. අපි පාරම්පරික මුස්ලිම්වරු වුණ නිසා පමණක් නොවේ, අද වර්තමානයේ තිබෙන නොයෙකුත් ප්‍රශ්නවලට විසඳුමක් මේ තුලින් තමයි අපට ලැබෙන්නේ. අද 21 වන සියවසේ පවා ඇමරිකාවේ තවවනතුරු කළු සුදු වර්ණ ભેදය තිබෙනවා. නීග්‍රෝ, ඒ වගේම අප්‍රිකානු වැසියන්, කළු ජාතිකයන්ව සුදු ජාතිකයන් අතරේ ભેද හින්නවීමක් තිබෙනවා. මේ සියල්ලක්ම ඉස්ලාම් තුරන් කර අමාරයි. කළු පැහැය හෝ වර්ණය හෝ ශරීර හැඩ රුව හෝ නුඹලාගේ උසස් පහත් බව මනින සාධකයක් නොවේ. වසරකට එක් වතාවක් නැත්නම් තම ජීවිතයේ ආයු කාලයේ ශක්තිය තිබෙනවා නම් එක් වතාවක් හජ් නැමැති වන්දනාව කටයුතු කරන්නට මක්කමට අපි මුස්ලිම්වරු යා යුතුයි. එසේ මක්කමට ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම්වරු සියලු දෙනාම රැස් වෙනවා. එකම දේවස්ථානයක සියලුම අය පෙළ වශයෙන් පෙළ ගැසි අපි සියලු දෙනාම සර්වබලධාරී දෙවියන් නමස්කාර කරනවා. ඒ නමස්කාර කරන ඒ පෙළවල සිට ගන්නා අවස්ථාවේදී මාගේ දකුණු පසෙන් කළු ජාතිකෙක් සිටිය හැකි, මාගේ වම් පසෙන් සුදු ජාතිකෙක් සිටිය හැකි, මාගේ ඉදිරි පසෙන් ආසියානු කලාපයේ පුද්ගලයෙක් සිටිය හැකි, මාගේ පසුපසෙන් යුරෝපා ජාතිකයෙක් හෝ ඇමරිකා ජාතිකයෙක් සිටිය හැකි. මේ පිළිබඳව කිසිදු තැකීමක් අපට නැහැ. සියලු දෙනාම දෙවියන් නැමදීම සඳහා පෙළ ගැසීමේදී එක සමානයි කියන ඒ සමානාත්මතාව අපි ජාත්‍යන්තර වශයෙන් හජ් වන්දනාවේදී තහවුරු කර පෙන්වනවා. ඒ වගේම දිනකට පසුවතාවක් අපගේ ගම්මානවල අපි යාඥාව සඳහා රැස්විය යුතුයි. අපට හුදකලාවේ තනිවම දෙවියන් යාඥා කරන්නට පුළුවන්. නමුත් ඉස්ලාම් දහම පවසනවා එසේ නොවේ. ඔබ සියලු දෙනාම මනුෂ්‍යයන් වශයෙන් එකමුතුවෙන් ජීවත් වන්නට නම් ඔබ සියලු දෙනාම සාමූහික සලාතේ සඳහා, යාඥාව සඳහා දිනකට පස්වතාවක් ඔබ දේවස්ථානය වෙත පැමිණිය යුතුයි.
එසේ පැමිණීමේදී ඔබ හුදකලාවේ කරන යාඥාවට වඩා 27 ගුණයක කුසලක් ඔබට හිමිවනවයි කියලා නබිනායකතුමා පවසනවා. එසේ පල්ලිවලට පැමිණෙනකොට තමයි කවුද දුප්පතා, කවුද පොහසතා, කවුද බෙලහීනයා, කවුද ශක්ති සම්පන්නයා, කවුද නිරෝගිමත් කෙනා, කවුද ලෙඩ රෝගෙන් පෙළෙන්නා කියන ඒ කාරණාව විශ්ලේෂණය කරගෙන සියලු දෙනා ගැනම සොයා බලා එකමුතුවෙන් සහයෝගයෙන් අතට හතදී ඉතට ඉතදී ජීවත් වීමේ වටපිටාව සකස් කරගන්නට පුළුවන්. මේ සමානාත්මතාවත් දිනපතා පස්වතාවක් අපි දෙවියන් යාඥා කරනකොට, අපි දේවස්ථානවල පෙළ ගැහෙනකොට මේ සමානාත්මතාව අපි අපගේ ජීවිතයේ රකින්නවා. ඒ නිසා තමයි මා හිතමිත්‍රවරුනි, ඔබ දකිනවා ඇති මුස්ලිම්වරු අපි සියලු දෙනාම එක් සවානක ඉඳගෙන කනකොට තවත් කෙනෙක්ගේ කෙල මගේ අතට වැටුණද නැද්ද කියන ඒ ભેදේ අපි බලන්නේ නැහැ. සමහරුන්ට ඒක හිරිකිත ක්‍රමයක් වන්නට පුළුවන්. නමුත් අපේ සමාජය තුළ ඒ තිබෙන දෙයක්. එම නිසා ඉස්ලාම අනිවාර්ය කරලා නැහැ ඔබ සවනකම ආහාර අනුභව කළ යුතුයි කියලා අනිවාර්ය කරලා නැහැ. කෙනෙකු ප්‍රිය කරනවා නම් උදකලාවේ ආහාර අනුභව කරන්නට පුළුවන්. නමුත් අප සමාජය ඒ සමානාත්මතාව දිගින් දිගටම අපි රකින්නවා. නීතිඥ මහත්තයෙක් වුණත් කමක් නැහැ, නඩුකාරතුමෙක් වුණත් කමක් නැහැ, විනිශ්චයකාරතුමාත් නීතිඥවරයාත් සවනක අසුන් ගන්නාකොට එක සමානයි. රටේ ජනාධිපතිවරයා හෝ වේවා, අග්‍රාමාත්‍යවරයා හෝ වේවා, මන්ත්‍රීවරයා හෝ ඇමතිවරේ කවුරුන් හෝ වේවා, ඔබ දේවස්ථානයට පැමිණියේ නම් දේවස්ථානයේ පෙළවල සිට ගන්නා විට කලින් පැමිණෙන පුද්ගලයා ඉදිරි පෙළෙත් ප්‍රමාද වී පැමිණෙන පුද්ගලයා පසු පෙළෙත් සිට ගන්නා තත්වයක් තමයි අපේ දේවස්ථානවල අපි දපා ගන්න. VIP වරුන්ට වෙනම ආසන වෙන් කිරීමක් සිද්ධ කරන්නට බෑ. ආසනවල වෙනම සුදු පැහැයෙන් හෝ වෙනත් පැහැයකින් ආසන ආවරණය කරලා විශේෂ පුද්ගලයන්ට වෙනම ආසන වෙන් කිරීමක් අපි සිද්ධ කරන්නේ නැහැ. සියලුම පුද්ගලයන් දෙවියන්ට මුණින් වැතිරීමට හා දනින් දෙවියන්ට දණ්ඩ නමස්කාරයේ පාද නමස්කාරයේ සියල්ලක්ම අපි සිද්ධ කරන්නේ දෙවියන්ට අපි සමතලා බිමක එලි මහනක. මේ සමානාත්මතා සියල්ලක්ම අද වර්තමානයේ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු වෙනවා කියන ඒ කාරණාව සුද්ධ වූ කුර්ආනයේ අධ්‍යයනය කරනකොට අපි දැනගත්තා. එම නිසා අපට ඉස්ලාම් අර්ථවත් ධර්මයක් කියන එක වටහා ගන්නට අවශ්‍යතාවය ලැබුණා. ඒ අවශ්‍ය වටපිටාව අපිට ලැබුණා. එම නිසා අපි ඉස්ලාම් දහම දිගින් දිගටම අනුගමනය කරමින් යනවා. ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන ජීවත් විය හැකි පරිසරයක් අපට ඉස්ලාම් දහම උගන්වා දී තිබෙන නිසා අපි දෙවියන්ට පමණයි නමස්කාර කරන්නේ. දෙවියන් හැර කිසිදු පුද්ගලයෙකුට අපි නැමදුම් කරන්නේ නැහැ. අපගේ දෙමාපියන්ට පවා අපි නම දින්නේ නැහැ. නමුත් දෙමාපියන්ගේ වචනවලට අපි කීකරුයි. දෙමාපියන්ගේ වචනවලට අපි ගරුත්වය දෙනවා. දෙවියන් නමස්කාරයට දෙවෙනි තැන අපි ලබා දී තිබෙන්නේ දෙමාපියන්ගේ වචනවලට කීකරු වීම හා ඔවුන්ට උවටන් කිරීම. නමුත් ඔවුන්ගේ පාමුල වැටි අපි නමස්කාර කරන්නේ නැහැ. ඒ අයුරින් මිනිසයන් කියන්නේ මනසින් උසස් පුද්ගලයන්. දෙවියන් හමුවේ පමණයි ඔවුන් වහලුන් විය යුත්තේ. අනෙකුත් සියලුම ප්‍රතිමාවන් ඉදිරියේ, ගස්වැල් ඉදිරියේ, ස්වභාවික වස්තුන් ඉදිරියේ, අපගේ දෙමාපියන් ඉදිරියේ, ගුරු බවතුන් ඉදිරියේ, වැඩිහිටියන් ඉදිරියේ, සියලු දෙනා ඉදිරියේ අපි සමානයි. කෙනෙක් උසස් වන්නේ පහත් වන්නේ හැකියාවෙන් දක්ෂතාවයෙන් මිසක් ඔහු නැමදුම් කිරීම තරම් උසස් පුද්ගලයෙක් අල්ලා හැර වෙන කිසිදු කෙනෙක් නැහැ කියන ඒ විශ්වාසය අපි රකින නිසා අපි පිළිගන්නවා අපි ආත්ම ගරුත්වයෙන් ජීවත් වෙනවයි කියලා. අපි කිසිදු පුද්ගලයෙකුට නැමෙන්නේ නැහැ. නමුත් වචනවලට අපි කීකරු වී ආදරයෙන් ගෞරවයෙන් අපි ජීවත් විය යුතුයි කියන ඒ ප්‍රතිපත්ති ඉස්ලාම් පවසනවා. මේ අපට පමණක් නෙවෙයි, අපට මේ ඉස්ලාම් දහම අවසාන වශයෙන් පැහැදිලි කර දුන්න මොහම්මද් තුමාට පවා අපි ලබා දෙන ගෞරවය මෙයයි. මොහම්මද් තුමාගේ පාදවලට වැටි නමස්කාර කිරීම මොහම්මද් තුමා පිළිගත්තේ නැහැ. එසේ පාද නමස්කාර කරන්නට සමහර මිත්‍රවරු ඉදිරිපත් වුණා. හර්කියුලිස් රජුව බලලා, ඒ වගේම සීසර්වරු බලලා, ඒ ඊජිප්තුවේ ඒ සීසර්වරු, ඒ වගේම හර්කියුලිස් රජවරු, විවිධ රටවල ඉන්න ආධිපත්‍ය උසුලන අධිකාරිය උසුලන රජවරු තමන්ගේ ගෝල බාලයන් තමන්ගේ පාමුල වැටෙන එක අපි දැකලා ඔවුන්ට ගෞරව කරන එක දැකලා අපි මවිතයට පත් වෙනවා. අපි නබිනායකතුමාණනි ඔබගේ පාමුලක් වැටෙන්නට යනවා අවසර දෙන්න කියලා එල්ලනකොට නබිනායකතුමාණන් පැවසුවා එය මට නොකළ යුතුයි කිසිදාක. කිසිදු පුද්ගලයෙක් මා වෙනුවෙන් සිට ගැනීම, මා පැමිණෙන සභාවකදී මා පිළිගැනීම උදෙසා හෝ සිට ගැනීමත් මම අනුගමනය කර අනුමත කරන්නේ නැහැ. හේතුව සුද්ධ වූ කුර්ආනයේ පැවසුවා 18 පරිච්ඡේදයේ 110 වැකියේ කුල් නබිවරයාණනි පවසන්න ඉන්නමා අන බසරුම් මිසුලුකුම් මමත් නුඹලා වැඩි මිනිසෙක් වෙමි. නබිනායකතුමාණන් ශ්‍රේෂ්ඨ මිනිසෙක්. නමුත් සාමාන්‍ය මිනිසයන් හා එතුමාණන්ට වෙනසක් තිබුණේ නැහැ. එකම වෙනස අන්නමා යූහා ඉලෙය්‍ය, ඉන්නමා යූහා ඉලෙය්‍ය,
මට දෙවියන් වෙතින් දේව පණිවිඩ පහළ වෙනවා. අන්නමා ඉලාහකුම් ඉලාහුම් වාහිද්, නුඹලාගේ දෙවියන් එකම එක් දෙවි කෙනෙක් බව මට දේව පණිවිඩයක් පහළ වීම කියන කාරණාවේදී, දෙවියන් වෙතින් මට පණිවිඩ පහළ වෙයි කියන කාරණාවේදී නුඹලා වෙතින් මා වෙනස් වෙනවා මිසක් අනෙක් අතට සියලුම මනුෂ්‍ය ගති පැවතුම් තිබෙන පුද්ගලයෙකු තමයි මම. මමත් මනුෂ්‍යයෙක් තමයි. නුඹලටයි මටයි වෙන කිසිදු වෙනසක් නැහැ. මට දේවත්වයේ ආරෝපණය කරන්නට එපා කියලා නබිනායකතුමානන් තහනම් කළා. එසේ තහනම් කළ යුතුයි කියලා සර්වබලධාරී දෙවියන් නබිනායකතුමානන්ට අණ කළා. එම නිසා මොහම්මද්තුමානන් මුස්ලිම් ජන සමාජයේ කවුරුත් වැඳපුඳ නමස්කාර කරන්නේ නැහැ. අද නබිනායකතුමානන්ගේ ජන්මදිනය කියලා පවසනවා. නමුත් අපි සැබෑ ඉස්ලාම් අනුගමනය කරන මුස්ලිම්වරු එතුමාගේ ජන්මදිනය සැමරිය සමරන්නට අවශ්‍යතාවයක් නැහැ. එසේ සැමරිය යුතුයි කියලා නබිනායකතුමානන් අපට මඟ පෙන්වුවේ නැහැ. හේතුව පුද්ගලයෙකුගේ උපත කියන්නේ සැමරිය යුතු දෙයක් නෙමෙයි. උපත කියන්නේ මගේ සහජ හැකියාවෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ සියලුම දෙනාට ඉබේම සිදුවෙන දෙයක්. මම ඉපදෙන ඒ ඉපදීම මාගේ කැමැත්තට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මගේ දෙමාපියන් තෝරා ගැනීමේ අයිතිය මට නැහැ. මම ඉපදෙන රට ස්ථානය තෝරා ගැනීමේ අයිතිය මට නැහැ. එසේනම් මාගේ උපතෙන් මා සමරන්නට යන දේ කුමක්ද කියලා ඉස්ලාම් දහම අහනවා. නමුත් එක් පුද්ගලයෙකු සමරනවා නම් ඒ පුද්ගලයාගේ අවවාද අනුශාසනාව, ඒ පුද්ගලයාගේ මඟ පෙන්වීම අනුගමනය කිරීම වැදගත්. ඒ දේ මුස්ලිම්වරු සිදු කළ යුතුයි. ඒ එක් දවසකට නොවේ, තම ජීවිත ආයු කාලයේ පුරාවටම සිද්ධ කළ යුතුයි කියලා තමයි ඉස්ලාම් පවසන්නේ. නබිනායකතුමාණන්ගේ ජන්මදිනයේ සැමරුම කියලා අපේ මුස්ලිම් ජන සමාජයේ ඇතනුන් සිද්ධ කරාට සැබෑ ලෙස ඉස්ලාම් අනුගමනය කරන අපි පවසන්නේ ඒ පවා ඉස්ලාම් දහම මඟ පෙන්වපු දෙයක් නෙවෙයි. ඉස්ලාම් මිත්‍යා දෘෂ්ටික සියලු දේවල් බැහැර කරනවා. නුවණට හුරු නොවන සියලු දේවල් බැහැර කරනවා. ඉස්ලාම් දහම සැම විට සරලව, ප්‍රායෝගිකව, තාර්කිකව, විනිවිදභාවයෙන් යුතුව අනුගමනය කළ යුතු දේවල් තමයි අපට මඟ පෙන්වන්නේ. ඒ අනුව අපි ඉස්ලාම් අර්ථවත් දහමක් වශයෙන් පිළිගන්නවා. මේ පිළිබඳව අපි මුස්ලිම්වරු වශයෙන් අපි සතුටු වෙනවා. නමුත් මුස්ලිම් නොවන සහෝදරවරු අතර මෙසේ අර්ථවත් ඉස්ලාම් දහමක් යැයි ඔබ පවසනවා නම් මගේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ ප්‍රශ්නෙට මගේ මේ වගේ සැකයක් තිබෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිගතයක් නෙමෙයිද? මේ පිළිබඳව ඔබේ ආගමේ තියෙන උත්තරේ මොකද්ද? ස්ථාවරය මොකද්ද කියලා ඔබ සතුව සැකයන් තිබෙන්නට පුළුවන්, ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒවා निराකරණය කරලා දෙන එක තමයි අද මගේ වගකීම වශයෙන් මා සලකන්නේ. ඒ නිසා ඔබට දැන් සබාව විවෘත කරලා, ඔබට සබාව බාර දීලා, ඔබගේ සිත තුළ පවතින සියලු ප්‍රශ්න යොමු කරලා ඉස්ලාම් දහම පිළිබඳව ඔබගේ ප්‍රශ්න සියල්ලක්ම යොමු කරලා පිළිතුරු ලබා ගන්න ඉස්ලාම් ධර්මයේ මූලාශ්‍ර තුලින් සබාව සෑහීමකට පත් කිරීම සඳහා පදනම් විරහිත බොරු පිළිතුරු ලබා නොදී සත්‍යතාව මත ඉස්ලාම් ධර්මයේ මූලාශ්‍රය මත පිහිටමින් ඕනෑම පිළිතුරකට වගකීම් දැරිය හැකි මට්ටමකින් අප විසින් අප දරන ස්ථාවරය මොකක්ද කියන එක පැහැදිලි කර දීම අපේ යුතුකමක් වශයෙන් මා සලකමින් මා පිළිතුරු ලබා දෙන්නම්. මාගේ පිළිතුරු ඔබට තෘප්තිමත් විය හැකි, අසතුටුදායක විය හැකි. නමුත් එහි අරය කුමක්ද කියන එක ඔබ වටහාගෙන මාත් සමග මෙම වැඩසටහන සාර්ථකව පවත්වා ගන්නට මට උදව් උපකාර කරන්න කියලා ඉල්ලමින් ප්‍රශ්න ඇසීම සඳහා සහෝදර මුස්ලිම් නොවන සහෝදරවරුන්ට තමයි අද වැඩසටහන. මුස්ලිම් ජනතාව ඔබට අද ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මුස්ලිම් නොවන සහෝදර සහෝදරියෝ ඔබේ සිතේ තිබෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න, ඔබට මුස්ලිම් ජාතිකයන්ට කොහේ හරි බනින්නට අවශ්‍යතාවයක් තිබුණා නම් මේක හොඳ අවස්ථාවක්. වීඩියෝ කැමරාවක් ඉස්සරහම බැනලා දාන්න පුළුවන්. හිතේ තියෙන ඒ සියලු ඉඩස් ඉවත් කරලා, निराකරණය කරලා, ඒවා සියල්ලටම අපි නිමාව තිත තබලා අපගේ මේ වැඩසටහන සාර්ථකව පවත්වා ගන්න.